අපි දන්නවා පහුගිය මේ 13 වෙනිදා යාපනයේ සිද්ධියක් වුණා. අපේ යාපනයේ අවුරුදු 18ක පාසල් දෙරිවියක් 9 දෙනෙක් අතින් සමූහ දූෂණයකට ලක් වෙලා ඒ දෙරිවිය ඉතාමත්ම සාහසික ලෙස කූර ලෙස මරා දැම්මා. එතකොට අද අපි දකිනවා මේ සිද්ධිය මේ 13 වෙනිදා යාපනයේ සිද්ධ වුණ ඉතාමත්ම කූර සිද්ධිය. ඒ සිද්ධිය අපි අයිතින් උදෙසා කාන්තාව සංවිධානයේ විදිහට හෙලා දකින අතර ඒ වගේම අපි මේ නරුමකම මේ අමනකම ගැන යම් අදහසක් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මේ සාහසික අපරාධයට එහා ගිහිල්ලා ඉතාමත්ම නිවැරදිව දකින්න ඕනේ කියන කාරණාව අපි අයිතින් උදෙසා කාන්තාව සංවිධානයේ විදිහට මතු කරනවා. මොකද මේකෙන් විවිධ සංවිධාන මේ දැරිවියගේ මේ සාහසික ඝාතනය සම්බන්ධව ඇති වුණ සිද්ධිය විවිධ දේශපාලන සංවිධාන ජාතිවාදය ආරෝපණය කරන්න නැවතත් එහෙම නැත්නම් පටු දේශපාලන වාසි උපයෝගී කරගන්න මේ ඝාතනය මේ සිද්ධිය යොදාගෙන තියෙනවා. එනිසා මේ සිද්ධියට සම්බන්ධව මූලික පැහැදිලි කිරීම කීපයක් අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ දන්නවා අපේ රටේ ගත්තොත් එහෙම අද වෙද්දි මාධ්‍යවල ප්‍රකාශ වන දේ තමා එහෙම නැත්නම් අපේ රටේ විවිධ සංවිධාන මතු කරන දේ තමා දවසකදී සමහරක් 6 දෙනෙක් දැරිවියන් 6 දෙනෙක් දූෂණයට ලක් වෙනවා එහෙම නැත්නම් විනාඩි 6කට සැරයක්ම දැරිවියක් දූෂණයට ලක් වෙනවා කියන මේ රටේ විවිධ සංඛ්‍යාලේඛන විවිධ දත්ත ප්‍රකාශ කරනවා. කොහොම හරි අපිට අපි විවිධ මාධ්‍ය හා තොරතුරු ආශ්‍රයෙන් නිගමනයකට එන්න පුළුවන්, උතුරේ වෙන්න පුළුවන්, දකුණේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වතුකරේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මගතොටේදී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ සමීපත තමන්ගේම කෙනෙක් අතින් වෙන්න පුළුවන්, නිවසේදී වෙන්න පුළුවන්, දැරිවියක් එහෙම නැත්නම් කාන්තාවක් අතවරයකට දූෂණයකට එහෙම නැත්නම් තාමත්ම පහත් සිද්ධීන් වලට හිංසනයට ලක් වෙනවා. ඒක අපේ රටේ හැමතැනම සිද්ධ වෙන දෙයක්. හැබැයි මේ යාපනයේ සිද්ධ වුණ මේ පාසල් දැරි විද්‍යා කියන පාසල් දැරිවිය සම්බන්ධ සිද්ධි අපි ගත්තොත් එහෙම අපි දකිනවා පහුගිය කාලේ මාධ්‍ය ආයතනයක ඉතාමත්ම හොඳ කාටුන් එකක් ප්‍රදර්ශනය කරා. ඒ කාටුන් එකේ තියෙන දේ ගත්තොත් එහෙම ඒ වගේම අපි සමාජයේ අධ්‍යයනය කරද්දී සංවිධානයක් විදිහට අපි දැක්ක දෙයක් තියෙනවා. ඒත් පහුගිය කාලේ යාපනයේ එහෙම නැත්නම් උතුරු නැගෙනහිර පහුගිය කාලේ ඇති වුණ යුද්ධෙත් එක්කලා හමුදාව පාලනය යටතේ තිබ්බා. ඒ වගේම LTT සංවිධානයේ පාලනය යටතේ තිබ්බා. ඒකට පහුගිය කාලේ LTT සංවිධානය අතින් හමුදාව අතින් එහි ඉන්න මල් කැකුළුවන් දැරිවියෝ ඒ වගේම එහෙම නැත්තන් වැඳපු කාන්තාවන් මේ දෙගොල්ලන්ගේ මතින් හිංසනයට පීඩනයට දූෂණයට මරණයට පත් වුණා. ඒක තමයි ඇත්ත, ඒක තමයි යථාර්ථය. එයට එරෙහි වීමට සාමාන්‍ය ජනතාවට ඉඩක් ලැබුණේ නැහැ. ඒ ගැන කතා කරන්න, ඒ ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, තමන්ගේ අපරාධයට එරෙහිව හඬක් නගන්න සමාජය තුළ එදා වෙද්දී හමුදාවෙන් ඒ වගේම LTT සංවිධානය තුළින් තිබුණ පීඩනය නිසා ඒ මර්ධනය නිසා සාමාන්‍ය ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා එදා මේ දැරිවියන් දූෂණයට ලක්ුණේ එහෙම නැත්නම් වැඳපු කාන්තාවන් අපයෝජනයට දූෂණයට ලක්ුණේ එහි හිටපු එහෙම නැත්නම් හමුදාවේ හරි එහෙම නැත්නම් LTT සංවිධානයේ අතින්. මොකද අපි දැක්ක පහුගිය කාලේ කිලිනොච්චේ කුමාරස්වාමි කියන දැරිවිය හමුදාවේ සෙබළුන් අතින් දූෂණයට ලක් වුණා. ඒ වගේම LTT සංවිධානයේ සමහර කාර්යාලවල තමන්ගේ නිල ඇඳුමින් ඒ කාර්යාලවල තමන්ගේ ශිෂ්‍යාවිය තියාගෙන හිටියා දූෂණයට ලක් වුණා. ඒ වගේ ඉතාමත් පහත් අපරාධ දෙගොල්ලන්ගේ මේ අතින් සිද්ධ වුණා. ඒ වගේම අපි දැක්කා දකුණට આવොත් එහෙම වතුකරේ හැම වතුකරයකම නිහඬව එහෙම නැත්නම් අන්ධකාරයේ පරවෙන අන්ධකාරයේ මිලින වෙන අන්ධකාරයේ මිය යන දැරිවියන්ගේ ජීවිත ගොඩාක් තියෙනවා.
කතා බහට ලක් වෙන්නේ නැහැ. වතු කරේ ගත්තොත් එහෙම. ඒ වගේම තමයි දකුණේ අපි පහුගිය කාලේ දැක්කා. තංගල්ලේ සභාපතිවරයා අර රුසියන් ජාතික ඇලෙක්සැන්ඩ්‍රා කියන විදේශීය කාන්තාව දූෂණය කරලා මරලා දැම්මා. ඒ වගේම අකුරැස්සේ සභාපතිවරයා දැරවියන් 100ක් දූෂණය කරා. ඒ වෙනුවෙන් ඒ ගැන උත්සව තියපු ඒ වෙනුවෙන් කතා බහ කරපු ඒ වෙනුවෙන් පුවත්පත්වල සාකච්ඡා ගිය රටක් මේක දැරවියන් දූෂණය කරපු පහුගිය පාලන කාලේ ඒ පාලනය දරන සභාපතිවරයෙක් අකුරැස්සේ සභාපති කියන්නේ එවැනි පුද්ගලෙක් යටින් දැරවියන් මෙවැනි ප්‍රමාණයක් පහුගිය කාලයේදී දූෂණයට ලක් වුණා. අපේ රටේ උතුර දකුණේ ගත්තොත් එහෙම හැම තැනම හමුදාවට එහා ගිහිල්ලා එහෙම නැත්නම් වෙන පුද්ගලයෙක් යටින් එහා ගිහිල්ලා පන්සලේ මගතොටේදී ආයතනවල හැම තැනම මේ අපරාධය සිද්ධ වුණා. අද ඒක දකුණේ සිද්ධ වුණා. උතුරේ ඒක මීට කලින් සිද්ධ වුණේ හමුදාව හා LTT සංවිධානය යටින්. අද වෙද්දී ඒක සිද්ධ වෙනවා. දකුණේ තියෙන දේ අද උතුරටත් ගිහිල්ලා තියෙනවා. අද උතුරේ සාමාන්‍ය ජනතාව අතිනුත් සිද්ධ වෙන්නේ මේ අපරාධයම තමයි. අද LTT සංවිධානයෙන් ඒ වගේම හමුදාවෙන් ඒ දෙකම ඇරුණට පස්සේ අද සාමාන්‍ය ජනතාවගේ අතිනුත් දැරවියන් එහෙම නැත්නම් කාන්තාවන් අපයෝජනයට ලක් වෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට අපි වටහා ගන්න ඕන දෙයක් තියෙනවා. මෙතන තියෙන්නේ මුස්ලිම් වීම නිසා කාන්තාව දූෂණය වෙන එකක් හරි දැරවියෝ දූෂණය වෙන එකක් හරි මරා දැමීමක් හරිද? එහෙමනම් සිංහල වීම නිසා සිංහල දැරියෝ විතරක්ද මේ අපරාධයට ගොදුරු වෙන්නේ? මුස්ලිම් දැරියෝ විතරක්ද මේ අපරාධයට දූෂණයට හිංසනයට ලක් වෙන්නේ? නෑ. සිංහල හරි මුස්ලිම් හරි එහෙම නැත්නම් දෙමළ හරි මෙතන තියෙන්නේ මුළු රටේම තියෙන නරුමකම. ඒ නරුමකම රජේන සමාජ වටපිටාවක් තුර හැම තැනම ඒ නරුමෙයින්ට ඒ නරුමකමට අපේ රටේ කාන්තාව දැරිවියෝ අපේ මල් කැකුළුවන් අපේ අහිංසක දරුවෝ හැම තැනම දූෂණය වෙනවා. හැම තැනම හිංසනයට ලක් වෙනවා. හැම පැයේම අපයෝජනයට ලක් වෙන ප්‍රමාණය වැඩි. හැම තැනම මරණයට පත්වෙන ප්‍රමාණය වැඩි. මොකද මම එක්තරා පුවත්පතක් අධ්‍යයනය කරද්දී පුවත්පතේ විතරක් තියෙනවා සිද්ධීන් හයක්. ඔබ පිළිගන්නවද? එක පුවත්පතේ තියෙනවා දැරවියන් දෙන්නේ තරුණයෙක් අතින් අතවර කරලා ඒ දැරවියන් දෙන්නට හමුදා නිල පොලිසිය නිලධාරිනියන්ගෙන් යම් ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම තවත් දැරවියක් තවත් දැරවියක් පොදු ප්‍රවාහන සේවය තුලදී අතවරයට ලක් වෙලා තියෙනවා. මේ වගේ ගත්තොත් එහෙම එක පුවත්පතක සිද්ධීන් හයක් වාර්තාවේදී මේ වාර්තාගත වන ප්‍රමාණය. ඒ නිසා අපි අයිතන දිසා කාන්තාව සංවිධානයේ විදිහට මුළු රටටම කියන්න කැමතියි. මේක එක සිද්ධියක් පමණක් අරගෙන මේ ගැන උද්ඝෝෂණය කරන්න පුළුවන්, මේ ගැන විවිධ වැඩසටහන් කරන්න පුළුවන්, විවිධ අයට තමන්ගේ දේශපාලන උවමනාකම් වෙනුවෙන් කතාබහක් කරන්න පුළුවන්. හැබැයි මේ විද්‍යා ශිසුවියගේ සිද්ධිය මුල් කරගෙන නැවතත් තමන්ගේ සමාජයේ තියෙන නරුමකම වෙනුවට ජාතිවාදී අවුස්සන්න යනවනම් එහෙම නැත්නම් ඒ වෙනුවට ඒ මිනිස්සු දැන් යම් හරි නිදහසක් භුක්ති විඳිනවනම් ඒක වළක්වන්න හදනවනම් උතුරේ වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන් ඒ නිදහස වළක්වන්න හදනවනම් ඒක නෙමේ රටකට වෙන්න ඕනේ. මොකද ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විද්‍යා ශිසුවිය අවුරුදු 5කට කලින් තමයි මේ ඒ ප්‍රදේශයට යාපනයේ දැන් ජීවත් වෙන ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 5කට කලින් මේ ප්‍රදේශයේ නෙමේ හිටියේ. එතකොට මේ දැරිවියට ඉන්නවා ඒ අම්මට ඉන්නවා තවත් දරුවෙක් ඉන්නවා. ඒ දරුවා දැනට කළමනාකරණ පීඨයේ යාපනයේ කළමනාකරණ පීඨයේ තමයි අධ්‍යයනය ලබන්නේ තුන්වෙනි වසරේ. එතකොට ඒ අම්මා කියනවා ඒ අම්මා මුණ ගැහෙන්න ගියාට පස්සේ ඒ අම්මා ප්‍රකාශ කරනවා මේ දැරිවියන් දෙන්න යුද්ධයේ තුලදී කොහොමද ආරක්ෂා කරගත්තේ කියලා. ඒ තමන්ගේ වැඩිමහල් දියණියව ආරක්ෂා කරගත්තේ හමුදා වෙන්නනකොට LTT සංවිධානයෙන් එනකොට ගේ මැද්දේ වලක් කපලා ටංක පෙට්ටියක් ඇතුලේ තමා ඒ දැරිවිය රැය පහන් කරේ නිදාගත්තේ. ඒ යුද්ධයේ තුලදී ඒ අම්මා තමන්ගේ දරුවා ආරක්ෂා කරගත්තා. හැබැයි යුද්ධය ඉවරුණාට පස්සේ ඛේදවාචකයේ තියෙන්නේ යුද්ධය ඉවරුණාට පස්සේ රටේ ඉන්න නායකයන්ට බැරි වෙලා තියෙනවා, මේ නරුම සමාජයට බැරි වෙලා තියෙනවා ඒ දරුවා ආරක්ෂා කරගන්න.